සුබ උදෑසනක්. ඉතින් ඔන්න අදත් යෝගා පිළිබඳ දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වෙනවා චමින් වර්ණකල ආචාර්යතුමා අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. ඉතින් අද දවසේ අපි බලමු මුලින් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද කියලා. මම හිතන්නේ සූර්ය නමස්කාරය කියලා කිව්වහම ඔබ මීට කලින් දන්නවා ඇති. අපි මේ වැඩසටහන තුළින් කතා කරලා තියෙනවා සූර්ය නමස්කාරය සිදු කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. ඉතින් අපි අදත් ඒක සූදානම් වෙලා ඉන්නවා කතා කරන්න. එහෙම නේද? සූර්ය නමස්කාර සන් සැලුටේෂන් මේක හරි වැදගත් වෙනවා යෝගා විද්‍යාවේදී. ගොඩක් අය හිතනවා මම පොඩි ලස්සන කතාවක් කියන්නම් ඔබට. භාවනා කළාම ලෙඩ හොඳ වෙනවා. මම ලංකාවේ ප්‍රසිද්ධ සුපසිද්ධ වෛද්‍යවරයෙක් හાર્ට් සර්ජන් කෙනෙකුට යෝග උගන්වන්න ගියා. එයා මට කියනවා සර් මම ආවල් උයනේ හාමුදුරු කෙනෙකුට බයිපාස් කරන්න යන්න කිව්වා. මං ඇහුවා බයිපාස් කරන්න යන්න විදියක් නැහැනේ උන්වහන්සේ භාවනා කරනවන කියලා. ඔව් හේතුව තමයි දැන් උන්වහන්සේට භාවනා කරන්න විදියක් නැහැ. මොකද හේතුව ගොඩාක් අසනීප තත්ත්වයට පත් වෙලා ඉන්නේ ගිහියන්ට බර දේශනා කරන නිසා භාවනා කරන්න විදියක් නැහැ. දැන් උන්වහන්සේ ඔත්පොල්ල හાર્ට් එක ගොඩාක් ඩැමේජ් වෙලා දැන් බයිපාස් කරන්න යන්නේ කියලා. ඉතින් මතක තියාගන්න මෙන්න මේ අවස්ථාවේ එක දෙයක් තමයි භාවනා හරියට කරනවා නම් කවදාවත් ඔබට බයිපාස්ව අදිරුදිරි පීඩන හෘදයාබාධ එන්න විදිහක් නැහැ. නමුත් අපි නිතර කරන්නේ අපි කරන ක්‍රියාව නතර කරලා වෙනත් අයගේ කියන්නේ ඔබ ඔබට ආදරය කරන එක නතර කරලා අනිත් අයට ආදරය කරන්න ගිය දවසේගෙන ඔබට ඔබ අහිමි වෙනවා. ඒ නිසා පළමුව මතක් කරගන්න තමන්ට ආදරය කරන්න. තමන්ට ආදරය කරලා අනිත් අයට ආදරය කරලා එතකොට භාවනාව සක්‍රිය වෙනවා. අද ගොඩාක් අය වාදිරු පරහට තමා සම්මතේ පීඨාසිට. ඒ කියන්නේ අනිත් අයට කියනවා කිව්වට එයා පිළිපදින්නේ නැහැ. ඒ නිසා යෝගා වලදී මේ සූර්ය නමස්කාර කියන එක හරි වටිනවා. උදේ පාන්දර නැගිටලා මේක කරන්න පුළුවන් නම් ඔබේ හෝමෝන ක්‍රියාකාරීත්වය සම්බර වෙනවා. ඩයබටික් නැහැ, ප්‍රෙෂර් නැහැ, කොලෙස්ටරෝල් නැහැ. අපිට හැදෙන ලෙඩ වර්ග තුනක් මේ අපේ යෝග විද්‍යාවේ කියන ලෙඩ තුනක් කියනවා. එකක් තමයි කායික ලෙඩ. මොනවාද කායික ලෙඩ? ජීවවැඩියාව, අදිරුදිරි පීඩනය, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් වගේ රෝග තත්ත්වයන්. මානසික ලෙඩ, ඉන්සෝමිනියාව, නිින්ද යන්නේ නැහැ. විෂාදය කියලා අපි කියනවා, ඩිප්‍රෙෂන් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. එතන පොහොබියා, බය, ඒ ඔක්කොම මානසික ලෙඩ, ස්පිරිචුවල් ඩිසීස්, ආධ්‍යාත්මික ලෙඩ. අපි කොච්චර උත්සාහ කළත් අපේ ඇම්බිෂන් එකට යන්න බෑ, අපිට හරියන්නේ නැහැ, අපි කොච්චර ගෙනාවත් ඉතුරුවක් නැහැ, අපිට මොකද වෙලා තියෙන්නේ? මේවා ආධ්‍යාත්මික ලෙඩ. මේ තුනම සංසිඳවන පුළුවන් ලෝකයේ යම් කිසි ආකාරයේ අභ්‍යාස ක්‍රමයක් තියෙනවා නම් ඒ අභ්‍යාස ක්‍රමයේ තමයි අපි බෞද්ධ දර්ශනයේ භාවනාව, යෝග දර්ශනයේ යෝග ආසන, ප්‍රාණායාම, බන්ධන, මුද්‍රා මේවා. මේ ටික හරියට කරන්න පුළුවන් එකක් තමයි කුසලයක් සිදු වෙනවා. දෙවෙනි එක ලොකු මානසික බලයකින් විශ්වය ජය ගැනීමේ ශක්තිය ඔබට ලැබෙනවා. එහෙනම් අපි ඔබව දැනුවත් කරන සූදානම් වෙන්නේ සූර්ය නමස්කාර. මම ඔබට කියන්නේ අඩුම ගානේ උදේ පාන්දර ව්‍යායාම් කරන්න කම්මැලි නම් අඩුම ගානේ නැගිටලා උදේ පාන්දර සූර්ය නමස්කාර ටික හරි කරන් සම්පූර්ණ පූර්ණ ව්‍යායාමය. අපි දැන් බලමු සූර්ය නමස්කාර අලුත් ක්‍රමයක් මේක කරන්නේ කොහොමද කියලා. දැන් අපි එහෙනම් ඉස්සෙල්ලාම සිටගමු. හෙමින් සිට ගන්න බලන්න. ඔන්න බලන්න. සිටගත්තත් අපි ඉස්සෙල්ලාම සිටගත්තත් පොඩි ඇඟ උණුසුම් වෙන අභ්‍යාසයක් කරනවා. මේක හරි වටිනවා. හේතුව තමයි ගොඩක් අය දන්නේ නැහැ අපේ හදවතට රුධිරේ සැපෙන්නේ කොහෙන්ද? කාප් මසල්ස් මේ පාදේ මෙතනින්. මේකට මේක දිගේ එන රුධිරය හෘදයට එන්නේ නැත්නම් හදවත දුර්වල වෙනවා. මේක හරි හොඳයි හොයලා බලන්න. මේක ඉන්දියාවේ විශේෂයෙන් කරන ලංකා වෛද්‍යවරු දැන් පිළිගන්නවා හෘදයට රුධිර සපයන පාද හරහා. එහෙනම් පාද ක්‍රියාත්මක වෙන අපි යන තලාසන අද දෙක උස්සන්න. හොඳට අද දෙක උස්සන්න. බලන්න අත් උස්සන ඕන්න. උස්සලා අත්වල ඇඟිලි එකිනෙක පටලවා ගන්න. අල්ල උඩට හරවන්න. මේ බලන්න අල්ල උඩට හරවන්න. අත් දිහා බලන්න පොඩ්ඩක්. හරියට තියෙනවා බලන්න අත් දෙක. හොඳට අත් අදින්. දැන් අත් ඔහොම තියලා ඉස්සරහා බලන්න. ඔන්න බලන්න අත් ඔහොම තියලා ඉස්සරහා බලා ගන්න. බලාගෙන හුස්ම අරගන්න ගමන් ඇඟිලි තුඩු තද කරලා විලුඹ හෙමින් ඔසවන්න. ඉන්හේල් අප් බලන්න. ඩවුන් අප් 10ක් කරන. හොඳට ඔසවන්න. හොඳට ඔසවන. ඩවුන් අප් ස්මයිල් hina වේගෙන. ඩවුන් අප් ඩවුන් hina වේගෙන. හොඳ ඩීප් බ්‍රීත්. Down, ah.
ඕන අඩුගානේ වාර 15ක් විතර උදේ පාන්දර අප් ඩවුන් අප් ඩවුන් අප් ඩවුන් එක දිගට කරා හොඳට කරගෙන යන්න දැන් මම කමාන්ඩ් කරන්නේ හොඳට කරා මේක හරි හොඳයි අපේ හදවතට ගොඩාක් අය හිතන්නේ නැහැ හෘදයේ රුධිර සපයන පාද වලින් කියලා මේ පාද බලන්න මේ පාද ක්‍රියාත්මක කලව හරහා හොඳ රුධිරය එනවා පහළට හරි ඔහොම ඉන්නවා දැන් හිටියා දැන් ඊළඟ පියවරේ අපි කරන්නේ ඇඟ උණුසුම් කරන්න පොඩි අභ්‍යාසයක් අද දෙක ඔසවල් හොඳට හොඳ ඔසවල් අල් එකට දැන් අපි මේ පාද වලින් පයින්න මේ බලන්න ජම්ප් කරනවා බලන්න පයින් ඉහළට පයින් ජම්ප් ආ බාන් අන හොඳට පයින් හොඳට පයින්නවා පයින්නවා එහෙන් මේ හයි කරලා පාට්ස් තිබ්බත් අඟල කඩාගෙන වැටෙනවා ඒ නිසා හොඳට පයින්නවා හොඳට පයින්නවා 1 2 1 හිනා වේගෙන් පයින්නවා හරි හොඳට පයින්න හරි අර බාන් නැන මිස් පයින්නවා හොඳට පයින්න පයින් ලස්සන පයින් හිනා වේගෙන් පයින් අඩු කම පරි අඩුම ගන්න විනාඩි 5 10ක් කරන්න උදේ පාන්දර නැගිට පයින්න මොකද ඒතු කම්මැලි කම් උදා දැන් උදේ පාන්දර නැගිට්ටන් පස්සේ ගොඩාක් අය 99%ක් ලංකාවේ අය නෙගටිව් negative throat complaint 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 family lime tamai ude paandara e nisa mataka thiya gana ude paadara nakitta hatiya gedaraya denuwas karala ita passe fine naththam pissu kiyala hitai gedaraya denuwas karala fine hondara fine hondara fine hondara fine abar ba hondara den dewar den moone balanne siriya fine fine siriya wedi wala balan hondara fine jump karana jump 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 energy energy shakti shakti power power meka me wachana mai gurudi kiyana energy power shakti උදේ පාන්දර එනර්ජි එනර්ජි ශක්ති ශක්ති පවර් 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 හරි හිටියා නෑ තෝ හිටියා මේක හරි හොඳයි හරි හොඳයි මේ අභ්‍යාසය මොකද හේතුව මොණයම් හෝ ව්‍යායාමයක් කරන්න නම් අනිවාර්යෙන් සිරුර උණුසුම් වෙන්න ඕන උණුසුම් නොකරගෙන මේ ව්‍යායාමයේ කරලා හරියන්නේ නෑ දැන් අපි එහෙනම් සූර්ය නමස්කාරයට සූදානම් වෙමු අත් දෙක ගන්න පපෝ මතට එස්පී ආ ගන්න පියාගෙන පොඩි වේලාවක් ස්පියාගෙන මේ උදේ පාන්දර පායාගෙන හිරු නමස්කාර කරන සන් ගෝඩ් නමස්කාර කරනවා අපි මේක නමස්කාර කර මීට ඉස්සෙල්ලත් අපි හඳුනලා දීලා තියෙනවා ශ්ලෝකයක් කියනවා මොකද ශ්ලෝකය හරි හොඳ උසස් මන්ත්‍රයක් හිරන් මහේන පාත්‍රේන තත්වත්ස්‍යා පිහිතම් මුකම් තත්වන් ප්‍රසන්න අපාරුණේ සත්‍ය ධර්මාය දුෂ්ටේ ඕම් රීම් සූර්යා නමහ කියලා තමයි පටන් ගන්න. දැන් අපි කියනවා ස්පී ආගන් හොඳට හුස්ම ගන්න ඩීප් බ්‍රීත් ගැඹුරින් ගන්න. අරගෙන පිට කරමින් ඕම් හොඳට ඈතට යවන හඬ. බාන හඬ. හිරන් මහේන පාත්‍රේන තත්වාච්‍යා පිහිතාම් මුඛම් තත්වන් ප්‍රසන්න අපාරුණේ සත්‍ය ධර්මාය දුෂ්ටේ ඕම් රීම් සූර්යා නමහ කියලා දැන් දෙරිත් විර කරන්න බලන්න ඉස්සරහා බලලා හොඳ මේකට කියන්නේ මේ දැන් මේ අත් දෙක තියන් ඉන්නේ මේකට කියන්නේ නමස්කාරාසන නමස්කාරාසන කියන එක නැත්නම් අංජලි මුද්‍රා හොඳට හුස්ම ආරං අත් දෙක උස්සන ඉස්සලා කර ඉස්සර අද ඉස්සරහා බලාගෙන අත් දෙක උස්සරවන්න බලන්න. හෙමින් පිටිපස්සට යන්න හෙමින් යන්න බලන්න. ඔනෝම ගිහිල්ලා ඉන්න බලන්න. හස්ත උට්ටා නාස. අත් දෙක හෙමින් පොළවට ගේන බලන්න. හෙමින් ගේන පොළවට. හරි. වලඩු කර අල්ලලා නල්ල දරිස් මත පුළුවන් අය ගාවට. ගාවල ඉන්න ඔන බං ගාවල ඉන්න. 1 2 3 4 5 6 7 8 9 10 ඉස්සරහා බලන්න දුවන්න සූදානම් ඉරියව්වට එන්න වම් පාද දකුණු පාද වම් පාදේ පිට දකුණු ඉදිරිය හොඳට බලන්න මේ විදිහට මේ ආකාරයට ඇවිල්ලා හොඳට ඉස්සරහා බලන්න බලාගෙන ඉන්න මේ මතක තියාගන්න මේකට කියන අස්ස සංචලන ආසන මේක කරනකොට මේ තයිරොයිඩ් එක මේ විශේෂයෙන්ම තයිරොයිඩ් ගන්තිය රෝග තියන අය ඉන්නවනේ ඒ තයිරොයිඩ් ගන්තිය රෝග තියනට හරි හොඳයි මේක හොඳට ඉහලා බලන්න හොඳට ඉහලා බලන්න. දැන් බලන්න ඉන්න හොඳට. පපුව හොඳට පුරුල් වෙලා ඉන්න මේකේ නම අස්ස සංචරණ ආසන. දැන් ඉන්න පර්වත ආසන. එක පාර යනවා. අදෝ මුක්ක නෙමෙයි. පර්වත හිස ඇතුළට ගන්න ඕන බලන්න පර්වත. පර්වතයක්. ඕනිනෝ මවුන්ටන් පෝස්චර් ඉංග්‍රීසියෙන්. පර්වත ආසන පර්වතයක් වගේ. දැන් ඔබ ඔබ ඉඳලා ඔබේ වම් පාදයේ සෙමින් ඉහලට ඔසවන්න ඕන වම ඔසවන්න ඕන බලන්න.
වම් පාදයේ ඔසවන ඔක්කොම ඔන්න හොඳට ඔසවන්න. හොඳට හිස ඇතුළට ගන්න. රැඳිලා ඉන්න. දැන් එක පාටෙන් දුවන්න සූදානම් ඉරියව්වට පාද ඉස්සරහට ගේන ආන්න ගෙනා. ඉහළ බලා ගන්න. බලා ගන්න. දැන් මේකනේ ඒක පාද අදෝමුක්ක ස්වානාසනේ ආපහු ආවා අස්ස සංචලන ආසනය කියන ආසනයට ආවා. දැන් සෙමි වම් පාදේ දකුණු පාදේ ළඟට ගේන හොඳට ගේන බලන ඔන්න නරල දනිස් මත ගාවන් ආපහු හොඳ හුස්පක් සමග සෙමීන් යන පිටිපසට හෙමීන් යන බලන අතුස්සන් හෙමීන් යන නමස්කාර. ඔය අපි එක වටයක් අවසන් කළා. අපි දැන් වාර කීපයක් කරනවා. මතකද මම කිව්වා සූර්ය නමස්කාර හරි වටිනවා කියලා? ඔබ හිතන්නේ මොන වගේ ලෙඩ වලට හොඳ සූර්ය නමස්කාර? මොන වගේ ලෙඩ වලට හොඳ සූර්ය නමස්කාර? මං හිතන්නේ අනේ වන්න මට හිතා ගන්න අමාරු. සියලුම ලෙඩ වලට. මතක තියාගන්න මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඔබ හෘදයාබාධයකින් පීඩා විඳින කෙනෙක් නම් ඒ අය ප්‍රවේශම් වෙන්න ඕන. ඒ කියන්නේ කරකැවිල්ල කලාන්තේ ඕටිගෝ කියලා අපි කියන්නේ ඒ වගේ. ඉපිලෙප්සි කියන්නේ මීමස් මොරෙන් ඒ වගේ තියෙනවා නම් හොඳ ඉන්දියානු පුහුණු යෝග උපදේශකවරයෙක්ගේ පොත්පත් බලාගෙන යෝග කරපු කෙනෙක් නෙමෙයි. යෝග උපදේශයේ උපදෙස් අරගෙන තමයි කරන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රශ්න එනවා. අනිත් අයට ඕන කෙන හොඳයි. මේ හැම මේ ලෙඩ වලට හොඳයි. අර කවුරුර කෙනෙක් යටතේ ගයිඩ් කරලා කරනවා නම් හරි හොඳයි. හරි, එහෙනම් අපි කෙටි විරාමයක් ගන්න තමයි දැන් සූදානම් වෙන්නේ. ඒ වගේම අපි තවත් දේවල් ඔබට කියා දෙන්න සූදානම්. එහෙනම් මේ විරාමයෙන් අනතුරු අපි නැවතත් එකතු වෙනවා. ඉතින් අපි විරාමයක් ගත්තා. විරාමයෙන් අනතුරුව නැවතත් අපි සූර්ය නමස්කාරය සිදු කරන්න සූදානම්. ඔව්, සූර්ය නමස්කාරයේ ප්‍රභේද ගණනාවක් තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රභේද දින 288. මොනයම් හෝ ආකාරයක සූර්ය නමස්කාරයක් තෝරාගෙන ඒක එක දිගට කිරීම තමයි ඉතාම ගුණදායක වෙනවා. ඉස්සලක් කිව්වා සූර්ය නමස්කාර උදෑසන ඔබේ ප්‍රථම ව්‍යායාමයේ වශයෙන් සලකලා ඉතරක් කරනවා නම් ඉතා හොඳයි. සූර්ය නමස්කාර එක්ක වාර 12ක්, එහෙම නැත්නම් වාර 21ක්, එහෙම නැත්නම් වාර 108ක් එහෙම කරන්න පුළුවන්. 108 කරන අයත් ඉන්නවා. ඒතර ඔබ දැන් අපි මේ සූර්ය නමස්කාරය අපි වාර 12 තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ගොඩක් හොඳට කරන්න පුළුවන් නම් 21 දක්වා වැඩි වර්ධනය කරන්න පුළුවන්. අපි දැන් ඉස්සෙල්ල කළේ වම් පාදයේනේ. දැන් අපි දකුණු පාදයෙන් මේ සූර්ය නමස්කාරය යෙදෙනවා. බලමු යෙදෙන ආකාරය. පාදෙක ලං කරන්. අදේ පපු මත නමස්කාර hina වේගනි. බො සුන්දර hinaවක් දාගන්න hina වේ බලන්න. දැස්සන පායාගෙන හිරු නමස්කාර කරනවා. දැන් හොඳට හුස්ම අරගන්නවා පිට කරමින් ඕම් රීම් මිත්‍රාය නමහ. ඕම් රීම් මිත්‍රාය නමහ. ඔක තමයි ශ්ලෝක. මොකද සූර්ය නමස්කාර වන්දනාවට ශ්ලෝක 12ක් තියෙනවා. ඕම් රීම් මිත්‍රාය නමහ. ඕම් රීම් භාස්කරාය නමහ. ඕම් රීම් හිරණ්‍ය ගර්භාය නමහ. ඕම් රීම් පුෂ්ණේ නමහ. ඒ වගේ 12ක් තියෙනවා. ඒ 12 කිය කී තමයි කරන්නේ. හරි, හොඳට හුස්ම අරගන්න. අදෙස බලමින් සෙමින් යන පිටිපසට හොඳට යන්න. පිට කරමින් අල්ල පොළොවට තියන්න. දුවන සූදාන දකුණු ඉදිරියට වම් පාදයේ පිටිපසට යොමු කරන්න. හොඳට ඉහළ බලා ගන්න. හොඳට ඉහළ බලා ගන්න. පර්වත ආසන හිස ඇතුළට ගන්න. හොඳට අෂ්ටාංග සෂ්ටාංග දරිස් දෙක නවන්න. බඩ ඔසවලා පපුව නිකට පොළොවට තියන්න. භුජංගාසන පාද සෙමීන් දිගහැරලා පපුව හාගෙන ඔස හොඳට බලන්න. පොළුවේ රැඳිලා ඉන්න ඕන. දැන් ඔහොම ඉඳලා අහුන්කන් දෙන ඔහොම ඉඳලා ඔබ කරන එක පාරට වෙනවා පර්වතාසන. එක පාට එන්න හොඳට එන්න සිවුස ගන්න ඇතුළට. දැන් ආපහු දකුණු පාද ඉහළට ඔසවන්න. හොඳට ඔසවන්න දකුණු.
හිස ඇතුළට ගන්න හොඳට ඔසවන්න. එන දුවන සූදාන මිරියාවුවට අස්ස සංච එක පාරට එන්න. ඉහළ බලා ගන්න. වම් පාදේ දකුණු පාදේ ළඟට ගේන්න. නරළ දරිස්පත ගාවන්. හුස්පක් සමග යන්න හොඳට යන්න. හොඳට යන්න. නමස්කාරේ. දැන් අපි ඔය තව වටයක් කළා. දැන් අපි නැවත කරනවා වටයක්. ටිකක් වේගෙන් කරනවා. දැන් අපි කරන වම් පැත්තේ. නැවත හොඳට හුස්ම අර ගන්න. අදස බලමි සෙමීන් යන පිටිපසට බලන හෙමීන් යන පිටිපසට. පිට කරමින් එන ඉදිරියට ඇවිල්ලා වරළු කරල්ලා නරළ දරිස්මත ගාවන්. දුවන සුදර වම් පාදේ ඉදිරියට දකුණු පාදේ තමයි පිටිපසට බලන්න. වම් පාදේ තමයි ඉස්සරහට තියෙන්නේ. හොඳට ඉහළ බලාගෙන අහස දිහා බලාගන්න. දැස්සන පායාගෙන හිරු දිහා තමයි බලාගන්න. මතක තියාගන්න මේ නිතරම අපි මේ සූර්ය නමස්කාරය කරනකොට හිරු දිහා බලාගෙන කරන අභ්‍යාසයක්. මොකද සූර්ය සන්සැලුටේෂන්. දැන් සෙමින් එන පර්වත ආසන මේ බලන හිස ඇතුළට ගන්න පර්වත ආසන උඩ බලන්න. පර්වත ආසන. අෂ්ටාංග සෂ්ටාංග උඩ යනවා. අෂ්ටාංග සෂ්ටාංග. භුජංග ආසනය හොඳට පපු වහා ගල ඔසවන ඔන්න හොඳට ඔසවන. රැඳිලා ඉන්නවා ඔය විදිහට. මේක හරි හොඳයි මතක තියාගන්න මේ උදර ප්‍රමාණය බඩ අඩු වෙන්න අනික ගොඩාක් කරනවා හෘදයේ දුර්වලයි වීක් හාට් ඒ අයට හරි හොඳයි. ඒ වගේම තයිරොයිඩ් ගතිය නිරෝගී කරන මේ අභ්‍යාසය. එක පාරට එන පර්වත ආසන එක පාරට එන ඔන්න ආවා. ඇවිල්ලා ඒක පාද අදෝමුඛ සවාන ආසනේ. වම් පාදේ ඔසවන හොඳට ඉහළට හොඳට වම් පාදේ හොඳට ඔසවන හිස ඇතුළට ගන්න. දැන් හිස ඇතුළට අර වම් පාදේ ඔසවාගෙන මේක හරි හොඳයි. මතක තියාගන්න මේ ආසනේ රැඳිලා ඉන්නකොට මොළයට මූණ දෙසට එන රුධිර ප්‍රමාණය වැඩි වෙනවා. ඇස්වල නිරෝගී භාවය ඇති වෙනවා. ඒ නිසා හරි හොඳයි මේ ආසනේම රැඳිලා ඉන්න. එක පාට එන්න දුවන සූදාන මිරියාවුවට හොඳට බලන එක පා ඉහළ බලා ගන්න. ඊට පස්සේ දකුණු පාදේ වම් පාදේ ළඟට ගන්න. නළල දරිස්මත ගාවන්. හොඳ හුස්පක් සමග යන්න හොඳට යන්න. හොඳට යන්න. නමස්කාර. දැන් මේ සූර්ය නමස්කාර වැනි අභ්‍යාස එකපාර කට්ටියකට අල්ලන්න බෑ. අඩුම ගානේ ඔබ දැන් මේ නාලිකාවත් එක්කව වෙලා ඉන්න ඔබ අපිත් එක බලාගෙන හැමදාම කරන අයනේ. ඒ නිසා අපි තව වරක් මේ සූර්ය නමස්කාරය පෙන්වන බලන්න. දැන් අපි ඉස්සල කරේ දකුණනේ වමනේ. දැන් අපි දකුණ දානවා. හරි. දැන් අපි දකුණු පාදයෙන් මේක ආරම්භ කරනවා. හොඳට හුස්ම අරගන්න. අරගෙන අර මම දැන් ඉස්සල්ලා මම ආරම්භ කරන ශ්ලෝකයක් කිව්වනේ. ගොඩක් අඩේ ශ්ලෝකේ මතක නැහැ. ඒ නැවත ඒ ශ්ලෝකේ කියනවා මේක තමයි හිරුගේ ආකර්ෂණය ලබා ගන්න පුළුවන් ශ්ලෝකයක්. හිරන් මහේන පාත්‍රේන තත්වත්ස්‍යා පිහිතම් මුඛං තත්තම් ප්‍රසන්න අපාරුණේ සත්‍ය ධර්මාය දුෂ්ටේ කියලා හිරු මේ සූර්යා නමස්කාර කර ඉස්සෙල්ලා අද වගේ මේ ඉස්සර මිනිස් සබහ ධර්මයට ගරු කළා. ඔබ විශ්වාස කරන්න ගහක කොළයක් ඉන්දියන් යෝගිවරුට කඩන්න බෑ. ගහට වඳිනවා. වැඳලා මගේ අවශ්‍යතාවයේ පිරිස තමයි මම මේ ගහේ කොළේ කඩන්නේ කියලා වැඳලා කඩන. අපි මේ කරන්නේ හරිත ටීවී. හරිත ටීවී කියලා කියන්නේ සබහ ධර්මයේත් එක යන ටීවී එකක් නාලිකාවක්නේ. ඉතින් සබහ ධර්මයට ආදරය කරලා කරන නිසා තමයි මේ යෝගා මේ ආකාරයට අපි කරන්නේ. එහෙනම් අපි සබහ ධර්මයේ ආශිර්වාදය ලබාගෙන අපි යන නැවතත් සූර්ය නමස්කාරේ දකුණු පාදේ. හොඳට හුස්ම අරගන්න. අරගෙන අපි කියනවා ඕම් රීම් මිත්‍රාය නමහ. ඒ කියන්නේ එක වෙලාවක සූර්යයට කියන මිත්‍රයා කියලා. එක වෙලාවකට සූර්යයට කියන සහෝදරයා කියලා. එක වෙලාවට සූර්යයට කියන අම්මා කියලා. එක වෙලාවට සූර්යයට කියන තාත්තා කියලා. මේ සූර්යා හැම විටම අපේ ළඟම ඥාතිත්වයක් පෙන්වුම් කරනවා. අපි කියන්නේ දැන් අපේ සිංහල හින්දු අලුත් අවුරුද්ද. ඉතින් ඒ සූර්ය ශක්තිය ගැන කියන්නේ. ඒ නිසා මේකත් එහෙමයි. දැන් අපි හොඳට උස්ම අරගෙන අද්දෙක ඔසවන්න. අදෙස බලා හෙමින් යන පිටිපස්සට හොඳට යන්න. හොඳට යන්න. පිට කරමින් එන ඉදිරියට හෙමින් එන්න. අල්ල පොළොවට තියෙන නළල දරිස්මත ගාවන්. හොඳට ගෑවුවා. ගාවගෙන ඉන්න. දැන් දකුණු පාදේ ඉස්සරහට වම් පාදේ පිටිපස්සට යොමු කරන්න. වම් පාදේ පිටිපස්සට. ඉහළ බලා ගන්න. හොඳට බලා ගන්න. බලාගෙන පර්වත ආසන හිස ඇතුළට ගන්න. ඔන්න හිස ඇතුළට ගන්න. අෂ්ටාංග සෂ්ටාංග නමස්කාරයට එන්න. සෙමින් පා දිගහැරලා එන භුජංග ආසනේ හොඳට ඉහළ බලා ගන්න.
පුළුවන් තරම් මෙන්න මේ වගේ ඉරියව්වල රැඳිලා ඉන්න. මොකද මේක හරි වටිනවා උදරය, උදරගත ඉන්ද්‍රියයන් ප්‍රාණවත් කරන්න, ආහාර ජීර්ණ ක්‍රියාවලිය කාර්යක්ෂම කරන්න හරි වටිනවා. දැන් එක පාරට එනවා බලන්න ආ පර්වත ආසන වල බල පර්වත ආසන නාක පාට්ටා. ඇවිල්ලා දකුණු පාද ඉහළට උස්සන ඕන. දකුණු පාද හොඳට ඉහළට උස්සන. හොඳට ඔසවා. බලන්න හිස හොඳට ඇතුළට ගන්න. දුවන සූදානම් ඉරියව්වට එක පාරට එන ඉදිරියට බලන්න. හොඳට ඉහළ බලා ගන්න. බලාගෙන වම් පාදේ දකුණු පාදේ ළඟට ගන්න. හොඳට ගන්න. නරළ දරිස්මත ගාවා. රැඳිලා ඉන්න ඔහොම රැඳිලා ඉන්න. මේ රැඳිලා ඉන්නක හරි වටිනවා. මතක තියාගන්න මේ ආසනයට කියනවා පාදහස්ත ආසන. හස්ත උට්ටාන ආසන. ඊට පස්සේ ඒකත් හෘදයට වදිනවා. මේකත් පාදහස්ත ආසනය කියලා හොඳට හඳවත ක්‍රියාකාරී වෙනවා. ඇස් දෙක නිරෝගී වෙනවා. තරුණ බව ලැබෙනවා. මොළයට හොඳට රුධිරය සංසරණය වෙනවා. පැල්පිටේෂන් අන්න ඒ වගේ රෝග තත්ත්වයන් වලට හරි හොඳයි මේ ආසනය. දැන් හොඳට උස්මරන් අත් ඔසවහන්. අදෙස බලමි සෙමින් යන පිටිපස්සට. හොඳට යන්න. හොඳට යන්න. නමස්කාරය. දැන් අපි ඔය සූර්ය නමස්කාර වාර කීපයක් කළා. කරලා ඉවර වෙලා එන්න සුඛාසනයට බලන්න. ඔන්න සුඛාසනයට ආවා. එහෙම නැත්නම් ඔබට පුළුවන් දැන් අපි සූර්ය නමස්කාරය ගොඩක් අපි 12ක් කළා කියමු. 12ක් කළා පොඩි විරාමයක් ගන්න විවේකයක්. ඔක්කොම එන ශ්වාසනයට බලන්න. පාදේ කාද්දේ කෑත් කරන්න. අල්ල උඩට හරවන්න. ඇස් පියා ගන්න. මනසේ සිතේ සිරුරු හිල් කරන්න. ඇඟ තද කරන්න එපා. සැහැල්ලුවෙන් දැන් ඔන්න සූර්ය නමස්කාරය කරලා විවේක අරගන්නවා. හරි, ඉතින් ඒ විවේකයත් එක්ක අපිට හිතුව විරාමයක් ගන්න. ඉතින් මේ විරාමෙන් අනතුරුව නැවතත් එකතු වෙනවා මේ මයින්ඩ් යෝර් බොඩි. විරාමෙන් අනතුරු වුණ අපි ආයෙත් එකතු වෙලා ඉන්නවා මයින්ඩ් යෝර් බොඩි තුලින්. ඉතින් දැන් අපි කතා කරා සූර්ය නමස්කාරය සිදු කරන්නේ කොහොමද කියලා. මම හිතන්නේ ඔබ ගෙදර ඉන්නවා නම් මේක ඔබට ගෙදර ඉඳන් කරන්න පුළුවන්. අපි මේ කරන ගමන්ම වාර 12ක් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඊට අමතරව ඊට හා ඔබට කරන්න පුළුවන් නම් වාර 21ක් කරන්න. මම දැනගන්න කැමතියි මොකද්ද මේ අපි වාර 12ක් කරන්න පුළුවන් කිව්වා, 21ක් කරන්න පුළුවන් කිව්වා, ඊට අමතරව 108ක්. මේ කියන්නේ මේ සංඛ්‍යාත්මක වශයෙන් අපි ගත්තහම මොකද්ද මේකේ වෙනස්කම? 12 මතක තියාගන්න මේක කියන ලෝක වාසනාවන්ත ජ්‍යොතිෂයේ ඉලක්කම් වගේක් තියෙනවා. ඒවා වාසනාවන්ත ඉලක්කම් කියනවා. 1, 2, 12 ඒ කියන්නේ 3. 21, 2, 1, 3. 108, 9. 3, 6, 9. මේක ලෝ පැට්‍රැක්ෂන් කියන නීතියේ නෙක්ලා කියලා එක්කෙනෙක්ගෙන සඳහන් කරනවා. මේ අපේ තියෙන මේ උපකරණ සියලුම විද්‍යුත් උපකරණ වල නිර්මාතෘ ඔහු. ඔහු තමයි හොයාගත්තේ ටෙක්ලා. ටෙක්ලා මෙතඩ් කියලා. ඒ ටෙක්ලා මෙතඩ් වල කියනවා හැම වෙලාවෙම ආකර්ෂණය ලබා ගන්න පුළුවන් අංක තමයි 3, 6, 9. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් 3 වෙනිදා උපදිනවා නම් එයාට විශ්ව ආකර්ෂණය වැඩි. ඔබේ ජම්ම අංකය, ඒ කියන්නේ ඔබේ ඉලක්ක, ඔබේ තියෙන ජම්ම අංකේ සම්පූර්ණ එකතු කරන්, එකතු කරලා එන අවසාන ඉලක්කමය. 1, 6, 3, 9, 12, 21 නයි ඔක්කොම 3 යගේ එනවා නම්, 6 යගේ එනවා නම්, 9 යගේ එනවා නම් බාරි වාසනාවන්ත කෙනෙක්. හේතුව තමයි ඔබට වෙනත් අයට වැඩිය දාර්ශනික අදහස් තියෙනවා. වෙනත් අයට වැඩිය විශ්ව ආකර්ෂණය ලබා ගන්න පුළුවන්. දැන් ඔබ විවාහ වෙනකොට නිතරම බලා ගන්න මේ රටේ ඉන්න ප්‍රධාන ව්‍යාපාරිකයෙක්.
ඒ ව්‍යාපාරිකයා මතක තියාගන්න එයාගේ සමාගමට විදායක සේරී නිලධාරීන් ගන්න එයාගේ ජම්මාංකයට අනුව. ඉතින් එයාගේ 3 එන්නේ එයා ගන්නේ 6 9 21 12. ඔන්න වගේයි. ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ දැන් අපි දැන් අහපු ප්‍රශ්නේ උදේට උත්තරේ තමයි අපි 108ක් කරන්න කියලා සූර්ය නමස්කාරය. 21ක් කරන්න කියලා සූර්ය නමස්කාරය. 12ක් සංඛ්‍යාත අවසාන අංකය කීයද? 13 16 19. එතකොට ඒ නිසා තමයි අපි මේ ආකාරයට අර ඔගොල්ලෝ දැන් කියන ටෙක්ලා මෙතඩ් කියලා. හරි හොඳයි ආකර්ෂණීය අංක. එතකොට අපි දැන් 12ක් කරලා 12ක් කළා 21108ක් කළා මෙන්න මේ ආකාරයට වැතිරිලා ඉන්න ඕන බලන්න. වැතිරිලා ස්පියා ගන්නවා. ඇඟ තද කරන්නේ නැමෙ බලන්න. අල්ල උඩට හරවලා ඉන්නේ බලන්න. අල්ල උඩට හරවලා සිරේ කිසි කොටසක් තද කරන්නේ නැහැ. මලා වගේ ඉන්න ඕනේ. මේ මලා වගේ ඉන්නවා කියන එකට සංස්කෘත භාෂාවෙන් කියන්නේ මොකක්ද දන්නවද? සව ආසන. සව ආසන කියන්නේ සව කියන්නේ මල සිරුරක් ආකාරයේ වැතිරලා ඉන්නවා. ඔහොම වැතිරලා ඉන්නකොට පාද ඇඟිලි ලිහිල් කරන්න ඕනේ. පාද ඇඟිලි සද කරන්නේ නැහැ. විලුඹ සැහැල්ලු කරනවා. වලලු කර ගොඩාක් සැහැල්ලු කරනවා. දන හිස් සැහැල්ලු කරනවා. අත්වල අල්ල උඩට හරවලා අල්ල සැහැල්ලු කරනවා. උරේ සැහැල්ලු කරනවා. පපුව සැහැල්ලු කරනවා. උදරේ සැහැල්ලු කරනවා. මුහුණේ මාංශ පේශි සැහැල්ලු කරනවා. නලල් තලයේ සැහැල්ලු කරන හිස මුදුන සැහැල්ලු කරනවා. ඔන්න ඔය රිලැක්ස් එක ගන්න පුළුවන් නම් ඔබේ කවමදාවත් හෘදයාබාධ හැදෙන්නේ නැහැ. අදිරුදිරි පීඩනේ නැහැ. ඒ වගේම නිතරම මානසික ආතතිය පීඩනේ එහෙම නතර වෙනවා. ඒ නිසා මේක හරි වටිනවා. මේ අඩුම ගානේ මේකේ ක්‍රම කීපයක් තියෙනවා. දැන් ඔබ හරියට ස්වයං මෝහණය කියන්නේ ඔබ විසින් ඔබව මෝහණයට පත් කරගන්න. දැන් අපි හොඳම හොඳ අය නෙමෙයි. අපේ තියෙන හොඳ නරක දෙකේ එකතුවක්නේ අපි ඉන්නේ. ඒතර ඔබට තියෙන ඔබට දැන ඔබේ නරක පැත්ත වැඩි. ඔබේ පීඩනකාරී ස්වභාවය වැඩි. එහෙනම් මොකද වෙන්නේ? ඒව අඳුනගෙන ඔබ උපවිඥානගත කරනවා සජෙක්ෂන් අපි කියන යෝජනාව. ඒ යෝජනාව යටිහිතට දාලා ඉවරලා ඒක ක්‍රියාත්මක කරන්න නම් අපි කියනවා ඒ වෙලාවේ පත් වෙන්න ඕනේ වෙලාව ඇල්ෆා ලෙවල් එකට. ඇල්ෆා ලෙවල් මේ මතක තියාගන්න යෝග පන්තියකට ඇවිල්ලා යෝග කරන එකයි. යෝග ඊට එහා ඉගෙන ගන්න එක දෙකක්. දැන් අපි හිතන යෝග පන්තියට ආවන් පස්සේ අපි දැන් සියල්ල දත් කියලා නෑ. මතක තියාගන්න ඉන් එහා දේවල් තියෙනවා ක්‍රියාත්මක ඇල්ෆා ලෙවල් එකට. කොහොමද ඇල්ෆා ලෙවල් එකට යන්නේ? ඇල්ෆා ලෙවල් එක කියන්නේ අපේ තියෙන උඩුසිතයි යටිසිතයි කියලා යටිසිත නිද්‍රාවට පත් කරගන්න අවස්ථාව ඇල්ෆා ලෙවල්. ඔබට ඕනේ ධනවත් වෙන්න. ඔබට ඕනේ ලස්සන වෙන්න. ඔබට ඕනේ තරුණ වෙන්න. මොනවද කරන්න ඕනේ? නිතරම මතක තියාගන්න යටිසිතට ආමන්ත්‍රණය කරනවා. යටිසිතට ආමන්ත්‍රණය කරන වෙලාවට කියන ඇල්ෆා ලෙවල්. අවදි වෙලා ඉන්නේ බීටා ලෙවල් එකේ. ඇල්ෆා ලෙවල් එකට යන්න නම් මේ විදිහට යන්න ඕන බලන්න. වැතිරිලා ඔබ 100 ඉලක්කම ගන්න. 100 ඉඳලා එක දක්වා අවරෝහණ ක්‍රමයට ගණන් කරන් 100යි 99යි කියලා එනකොට ඔන්න ඇල්ෆා ලෙවල්. දැන් ඊට පස්සේ ඔබ මොකද කරන්නේ? ඔන්න යටිසිතට කවනවා ඔබ සොයන් යෝජනාවක්. දිනෙන් දින මම දියුණුවෙන් දියුණුවට පත් වෙමි. පුදුමාකාර ලෙස දියුණු වෙනවා. දිනෙන් දින මම නිරෝගී භාවයට පත් වෙමි. දිනෙන් දින මගේ රූප ස්වභාවය වැඩි වර්ධනය වෙමි. එමිල් කුවේ කියලා මනෝවිද්‍යාඥයෙක් හිටියා නැන්සි රෝහලේ. නැන්සි විද්‍යාලේ වියානාවල. එයා එයාගේ ශිෂ්‍යයෝ උපාධි අරගෙන ඉවරලා මනෝවිද්‍යාපිල උපාධි අරගෙන එළියට යනවා. ඒ මහාචාර්යවරයා හම්බ වෙන්න එනවා. ඉල්ලනවා සර් මට තෑග්ගක් දෙන්න අපිට තෑග්ගක් දෙන්න කියලා. දෙනවා තෑග්ගක්. මොනවද තෑග්ග? එයා දෙනවා මෙන්න මෙහෙම. Day by day in every way I am getting better better and better. දිනෙන් දින සෑම ආකාරයෙන් මම දියුණුවෙන් දියුණුවට පත් වෙමි කියලා කොලේක ලියලා දෙනවා. එව දිනේවර වෙලා අර මහාචාර්යවරයා අවුරුද්දකට පස්සේ යනවා අර ශිෂ්‍ය බලන්න. හැමෝම දියුණු වෙලා කොයිද දියුණු කළේ? යටිසිත. උපවිඥාණය. Subconscious mind. එතන ඒක දියුණු කරන්න නම් අනිවාර්යෙන් ඔබ ඇල්ෆා ලෙවල් එකට පත් වෙන්න ඕනේ. ඇල්ෆා ලෙවල් එකට යන්න පුළුවන් හොඳම අභ්‍යාසය තමයි මේ අභ්‍යාසය. ශ්වාසන. ඉතාම වටිනවා ශ්වාසන කියලා අභ්‍යාසය. ඔබ අහලා ඇති සංසාර මන්දිර කියලා පොත. ඔක සිංහල පරිවර්තනයේ ලංකාවේ තියෙනවා. මේ මෙනිමෙන්සස් ඉංග්‍රීසි එක මෙනිමෙන්සස් සංසාර මන්දිර. එඩ්ගා කේසි. එඩ්ගා කේසි කොහොමද අනිත් අයගේ ජීවිත කතාව කියන්නේ? එයා ස්වයං මෝහනයට පත් වෙනවා. එයා ස්වයං මෝහනයට පත් වෙලා ඔබට මේ ලෙඩේ හැදෙන්න හේතුව ගිය ආත්මේ කරපු පාප කර්මයක්. ඔබේ අත කොර වෙලා තියෙන ගිය සංසාරේ කරපු එකක් කියලා හොයනවා. ඒ හොයන්නේ ස්වයං මෝහනයට පත් වෙලා. ඉතින් ස්වයං මෝහනයට පත් වෙන එක හරි වටිනවා. ඒක ලොකු අභ්‍යාසයක් අපේ මනෝවිද්‍යාවේ මෝහන ප්‍රතිකාරවල උගන්වනවා. ලොකු අභ්‍යාස මේක කරන්න පුළුවන් නම් ජීවිතේ ගොඩාක් දේවල්
ඉලක්ක සක්සාත් කරගන්න සපුර ගන්න පුළුවන්. ඒ නිසා මේ සූර්ය නමස්කාරය කරලා අවසානයේ ඔබට පුළුවන් මේ අභ්‍යාසයෙන් ස්වයං මෝහණයටපත් වෙන්න. හරි, ඉතින් අපි ශ්වාසන ඔබට පෙන්ව කොහොමද සිදු කරන්නේ කියලා. ඉතින් ගෙදර ඉන්නවා නම් ඔන්න අවස්ථාව තියෙනවා පොඩි වෙලාවක් වෙන් කරගන්න. මම හිතන්නේ ඔබේ මනස ගොඩක් මනසට ගොඩක් නිදහසක් දැනේ වේවිට. මම හිතන්නේ මේ සිදු කරොත්. ඉතින් එහෙනම් අද දවසටත් අපි සමුගන්න සූදානම්. වෙනදා වගේම ආයෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබතුමාටත් ඔබතුමාගේ පිරිසටත් බෙවිම ස්තුතිවන්ත වෙනවා අපිට සමග සම්බන්ධ වුණාට. ඉතින් එහෙනම් යලිත් දවසක එනවා කියන බලාපොරොත්තුවත් එක්ක අදට අපි සමුගන්නවා.